ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරන ස්ථාවර ක්‍රීඩකයෙක් නොවුණත් මේ වෙද්දි මතිෂ පතිරණ චෙන්නයි කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් වෙමින් ඉන්නේ. මතිෂ තමයි චෙන්නයි කණ්ඩායමේ අවසන් පන්දුවාරය යවන ක්‍රීඩකයා. කාලයක් ලසිත් මාලිංගට මුම්බයි කණ්ඩායමේ තිබුණු තැන දැන් චෙන්නයි කණ්ඩායමේ පතිරණට තියෙන එක ගැන අපිටත් ශ්‍රී ලංකිකයෝ විදිහට සතුටු වෙන්න පුළුවන්. තාමත් අත්දැකීම් හොයමින් යන මේ තරුණ ක්‍රීඩකයාට IPL තරගාවලිය හරහා ලැබෙන අත්දැකීම් නම් මිල කරන්න බැරි තරම්. පසුගිය දවසක කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාරයට ලකුණු 9ක් ආරක්ෂා කරගන්න තියදී පතිරණ පන්දු යවපු විදිය ගැන ජාත්‍යන්තර විචාරකයන් ලොකු වටිනාකමක් දීලා කතා කළා. එදා අවසන් පන්දුවට ලකුණු 3ක් අරගෙන ශිඛණ්ඩ රාසා තරගයේ දිනෙව්වත් පංජාබ් කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා මතිෂගේ පන්දුවෙම අගය කරලා තිබුණා. ඒ වගේම අවසන් පන්දුවට පහර දෙද්දී රාසාට තමන් උපදෙසක් දුන්නා කියලා ඒ වෙලාවේ අනෙක් පැත්තේ පන්දුවට පහර දෙමින් හිටපු ෂාරුක් ඛාන් කියලා තිබුණා. මම රාසාට කිව්වේ අන්තිම පන්දුවාරයට සෙල්ලම් කරද්දී පායින්නෙන් පිට ඉඳන් පහර දෙන්න කියලා. මොකද පතිරණගේ පන්දුවාරයකට පීඩනය එක්ක ලකුණු 10ක් ගන්න ලේසි නෑ. අනිත් එක පන්දු වෙන්නේ ගොඩක් යටින්. මම හිතන්නේ ඔහුට පහර දෙන්න අමාරුයි. මම වර්ග කරනවා මේ වතාවේ IPL සෙල්ලම් කරන පන්දු යවන්නන් අතරින් අන්තිම පන්දුවාරය යවන්න හොඳම කෙනෙක් විදිහට පතිරණ. මේ විදිහට කියන ෂාරුක් කියන්නේ එදා තරගයේ ලිවින්ස්ටෝන් දේශපාණ්ඩට එරෙහිව 6-3 පිටපිට එක් කිරීම තරගයේ තීරණය ආපසු හැරෙන තැන කියලා. ෂාරුක්ට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වුණා කියලා තමයි ෂාරුක් වැඩිදුරටත් කියලා තිබුණේ. නායක ශික මට කියලා තිබුණේ මගේ විදිහට මට සෙල්ලම් කරන්න කියලා. එතෙන්දී මම දඟපන්දු යවන්නට එරෙහිව හොඳ ලකුණු ගත්තට මගේ සීමාවේ පන්දු ගියොත් ගහන්න සැලසුම් කළේ. පිටදඟ පන්දු යවන මහීස් තීක්ෂණටත් 4-2 එල්ල කරන්නත් මට එතෙන්දී පුළුවන් වුණා. ඔය විදිහට තමයි පතිරණ ගැන ෂාරුක් කියලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පියු subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.